බැඳීම යම් තැනක නැද්ද? නොබැඳීම කිව්වහම උපාදානයක් නැහැ. උපාදාන නැත්නම් භවේ නැහැ, භවේ නැත්නම් ජාතිය නැහැ, ජාතිය නැත්නම් ජරාවයි. දැන් අපි දැනගන්නවා රූප කියන්නේ මොනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ත කොටස. වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන කොටසට වැටෙන හරයක් නැති දෙයක් බව තේරුම් ගත්තා. දැන් අපිට තියෙන්නේ ඔබේ බැඳෙන එකද නොබැඳෙන එකද කියලා නිගමනය කරන්න ඕනේ. එහෙනම් ප්‍රඥාව නිගමනය මොකද්ද? නොබැඳීම හොඳයි. රූපේහි නොබැඳෙමි, වේදනාවේහි නොබැඳෙමි, සංඥාවේහි නොබැඳෙමි, සංකාරයේහි නොබැඳෙමි, විඥානයේහි නොබැඳෙමි. තවත් ලෝකෙ ඉදිරුනේ නේ. පහළ මෙදාන ලෝකෙ. දැන් ලෝකෙ නොබැඳෙමි කියන එක තමයි කියන්නේ. දැන් මේ කර්මස්ථානය. මූල ධර්මයේ තේරුම් ගත්තම බැඳීම වැඩක් නැහැ කියලා දැන් ඉතින් වැඩෙන්දයි. වැඩෙන්න යලි යලි වැඩක් නැති දෙයින් වෙන් වෙනවා කියලා ආවර්ජන ආදේශය. රූපේහි නොබැඳෙමි, වේදනාවේහි නොබැඳෙමි, සංඥාවේහි නොබැඳෙමි, සංකාරයේහි නොබැඳෙමි, විඥානයේහි නොබැඳෙමි. මමද සියලු ලෝකෙ සියලු සත්‍යෝ අවිද්‍යා බන්ධනේ නිදහස් වෙනවා. ඔය සියලුම බන්ධනක් කැපිලා ගිහිනා නිදහස් වෙනවා. අනේ නේ වැදලා හෝනියා කරලා අරවා ගැටලා තියන ආදී වශයෙන් ලෝකෙ දුක්ති තියෙනවා නම් බැඳුම් තියෙනවා ලෝක සම්පතේ අපි ආවේ දසහතන කරපුවා තියෙනවා නම් මේ සියලුම බන්ධන ඉවරයි අවිද්‍යා බන්ධනේ කැවිච්චා. අවිද්‍යාව නිසා කරපු බන්ධන තමයි ඔක්කොම. ලෝකයයි ලෝක සත්‍යයයි ඔක්කොම ඉන්නවා. මේ ඔක්කොම විපාක කොට. අවිද්‍යා බන්ධනේ නිදහස් වෙච්ච දාද අසල ගමන්ට හිපිච්ච බන්ධනේ ඉවරයි. ලෞකික ලෝකෝත්තර කියන දෙවැත්තේම ප්‍රතිඵල ලැබේ. එහෙනම් බැඳීමේ නික්මීම මානසිකත්වයේ තියෙනවා. ඒක තමයි නිවන්ට ඉද පිටි. මේ රූපෙහි නොබැඳීම, වේදනාවෙහි නොබැඳීම, සංඥාවෙහි නොබැඳීම, සංකාරයෙහි නොබැඳීම, විඥානයෙහි නොබැඳීම. මමද සියලු ලෝක සියලු සත්‍යෝ අවිද්‍යා බන්ධනේ නිදහස් වෙත්වා. නිදහස් වෙත්වා නිදහස් වෙත්වා කියන හත්තතාවක් හැදීනවා. ආයි පටන් ගන්න ඕනේ. ඔය කර්මස්ථාන. ඔය කරගෙන යන නිදහස් වෙලා යනවා සමන්තම වෙන්නේ. වැදලා තියෙන හිලෙලා තියෙන මොනවා හරි හිර බන්ධනේ යකු වැදලා තියෙනවා පිළිදේ වැදලා තියෙනවා කියලා මොනවා හරි කියනවා ලෝක සම්මතිය ඔක්කොම ගැලවිලා බලන්න කියලා නිදහස් අරු කරන ප්‍රදේශයේ ඉඳලා මේ ප්‍රදේශයත් එක්ක සුද්ධ වෙලා දිගට වන්නේ නැයි මෙහෙම සදාහන් කරලා තියාගන්න. රූපේහි නොබැඳිමි, වේදනාවේහි නොබැඳිමි, සංඥාවේහි නොබැඳිමි, සංකාරයේහි නොබැඳිමි, විඥානයේහි නොබැඳිමි. මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ අවිද්‍යා බන්ධනයෙන් නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා. රූපේහි නොබැඳිමි, වේදනාවේහි නොබැඳිමි, සංඥාවේහි නොබැඳිමි, සංඛාරයේහි නොබැඳිමි, විඥානයේහි නොබැඳිමි. මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ අවිද්‍යා බන්ධනයෙන් නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා. රූපේහි නොබැඳිමි, වේදනාවේහි නොබැඳිමි, සංඥාවේහි නොබැඳිමි, සංකාරයේහි නොබැඳිමි, විඥානයේහි නොබැඳිමි. මමද සියලු සත්ත්වයෝ අවිද්‍යා බන්ධනයෙන් නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා. ඔය ප්‍රමිතෝලාරි නේද? තමන්ටම තේරෙන්න පටන් ගන්නේ නිදහස් වෙලා ගියේ. වැඩිලා හිරේලා තියෙච්ච ඔක්කොම ඉන්නේ. ඇඟලි හිර කරලා තියෙච්ච හිරේත වන්දන, ඉනා වන්දන, යස වන්දන, කුල්ඩු වන්දන ඔක්කොම ගැලවිලා යයි. හැබැයි දැනේ ටිකෙන් ටික ටිකෙන් ටික හත් වෙලා සිත් වෙලා යනවා පටන් ගන්න. බලන්නදී එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සියල්ලම ගේ රූපේහි නොබැඳිමි, වේදනාවේහි නොබැඳිමි, සංඥාවේහි නොබැඳිමි, සංකාරයේහි නොබැඳිමි, විඥානයේහි නොබැඳිමි. මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ අවිද්‍යා බන්ධනයෙන් නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා. නිවන කෙලවරගෙන තියෙන භාවනාව. ලෝකයේ බැඳිලා හැදලා තියෙන මානසිකත්වයක් තියෙනවා. බලයින් දැති නිදහස් වෙන. දුරු දුරු රූපයේ බැඳලා මානසිකත්වයක් තියෙනවා. රූපේ දකින්නකොට නොබැඳීමි කියන එක. ආස්වාද වේදනාවක් ආව නොබැඳීමි කියන එකමයි හිතෙන්නේ. දර්ශන සංඥාවක් ආවත් මොනවා හරි නොබැඳීමි කියන එකමයි හිතෙන්නේ. හිතෙන් කයෙන් වචනෙන් ගොඩනගෙන ආස්වාදාත්මක වැඩපිළිවෙලක් නැත්නම් නොබැඳීමි වැඩක් නැහැ කියන එකමයි හිතෙන්නේ. එවන් මානසිකත්වයක් තුළ ඉති පිටේ මානසිකත්වයක් තියෙනවා වැඩක් ඇති මානසිකත්වයක් කියලා දහස් වෙන එකම නේද ඔය කියන්නේ නිවන. ඒකෙදී සියලු බාධක නැතිනම් ලෝකෙන් දෙත් පැතිමක් තමයි මෛත්‍රී භාවනාත් එක්ක තියෙන ගැටය. මමද සියලු ලෝක සියලු සත්ත්වයේ අවිද්‍යා බන්ධනයෙන් නිදහස් වෙයි. ලෝකයේ සම්බන්ධ අලෙවින කොට වින කරලා ගෙයි මුල්‍ය වල්ලා තියනවා නම් එහෙම කොරිනේ සියලු ලෝක කියන එක අපහසු වෙනවා. අවිද්‍යා බන්ධන තමයි තියෙන්නේ ඒක නිදහස් වෙනවා පිළිවිලා. එළයින කරින්න යනකොට ආයි කිසි කෙනෙකුට යකාටව හොල්ලන්න බෑ, මාර්යාටව හොල්ලන්න බෑ වැඩෙනකොට. ඔකම දාන්නේ යන්නේ හැම දිනම තියෙන බාධක දුර වෙනවා. ජයග්‍රහණිය ලැබෙනවා. ආය පරාජය කරන්න අවතේ ඕක කිසි භාවනාව. පංචස්කන්ධයෙන් මුළු කරගෙන දකින්න. තව ඉති තියෙනවා ගැඹුරු භාවනාව. ඕක විග්‍රහ භාවනාව. දැන් ඔය තියෙන්නේ පංචස්කන්ධ සලායතන භාවනාවක් තියෙනවා. ඕකත් ඒ ක්‍රමෙට ගන්න.
ඇති නොබැඳෙමි රූපෙහි නොබැඳෙමි චක්ඛු විඤ්ඤාණෙහි නොබැඳෙමි චක්ඛු සම්පස්සෙහි නොබැඳෙමි චක්ඛු සම්පස්ස ජාවේදනාවෙහි නොබැඳෙමි කනෙහි නොබැඳෙමි ශබ්දෙහි නොබැඳෙමි සෝත විඤ්ඤාණෙහි නොබැඳෙමි සෝත සම්පස්සෙහි නොබැඳෙමි සෝත සම්පස්ස ජාවේදනාවෙහි නොබැඳෙමි නාසයෙහි නොබැඳෙමි ගන්ධෙහි නොබැඳෙමි ගාන විඤ්ඤාණෙහි නොබැඳෙමි ගාන සම්පස්සෙහි නොබැඳෙමි ගාන සම්පස්ස ජාවේදනාවෙහි නොබැඳෙමි දිවෙහි නොබැඳෙමි රසෙහි නොබැඳෙමි ජීවහා විඤ්ඤාණෙහි නොබැඳෙමි ජීවහා සම්පස්සෙහි නොබැඳෙමි ජීවහා සම්පස්ස ජාවේදනාවෙහි නොබැඳෙමි කයෙහි නොබැඳෙමි පොස්සබ්බෙහි නොබැඳෙමි කාය විඤ්ඤාණෙහි නොබැඳෙමි කාය සම්පස්සෙහි නොබැඳෙමි කාය සම්පස්ස ජාවේදනාවෙහි නොබැඳෙමි මනෙහි නොබැඳෙමි ධර්මයෙහි නොබැඳෙමි මනෝ විඤ්ඤාණෙහි නොබැඳෙමි මනෝ සම්පස්සෙහි නොබැඳෙමි මනෝ සම්පස්ස ජාවේදනාවෙහි නොබැඳෙමි මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ අවිද්‍යා බන්ධනයෙන් නිදහස් වේවා නිදහස් වේවා කියලා කරගෙන ඉන්නවා විග්‍රහ බව තමන් කැමති එකක් ප්‍රෝග්‍රෑම් සමත ජීවිත එකක් කරගෙන යනවා මුළු ලෝකෙම තියෙන බන්ධන දෙයක් ඒකට පහදානේ කීප පොලක් කියනවා නොබැලි කියලා ඇහැද පහයි කන්ද පහයි නාසයද පහයි මුල් කරගෙන පස් පොලක වන්දන කැටි කැටි යනවා ඉතින්කොට සමත විදර්ශනා යුගනාද්ද වෙන්න බව ධානාත් වැඩෙනවා මාර්ගඵලත් ලැබෙනවා ඔක්කොම ලැබෙනවා ඕක කීකියේ ඉන්නකොට පුදජනාව ඉන්න බුද්ධිලේ කීකියේ හිටියොත් කල්යාණ පුදජනේ බවට පත් වෙනවා එන්න අනුලෝම ත්‍ප්පේට පත් වෙලා සෝදාපන්නත්වයේ තියෙන අනුලෝම ඥානය ලැබෙනවා ආරේ කිරි එක වචනයක් ඇහැරියක් අහගෙන යනකොට ඵලයේ ලබලා හිටන් සෝදාපන්න වලේට පත් වෙනවා ඕක සම්පූර්ණ භාවනාවේ ඔය දෙකේ තියෙනවා ඊට පස්සේ ආයතනය කවුරුත් වෙන පරපරත් වෙලා හිටයි භාවනාව වඩාගෙන යන හතුරුදා ගාමි වෙන අනාගාමි වෙන කවුදරි අරිහත් වෙනවා පත් වෙනවා එතෙන් දැනගම මේ භාවනාවත් වැදින යමක් තිබුණා ඒක අසාරත්වයේ දැකලා පටන් ගන්න දුරු දහම් දෙපාරක් දැකින්න දෙයක් නැහැ අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් දැක්කම තීරණයක් ආව වැදින එක වැරද්ද නැහැ ලොබැල එකක් වැරදි නිගමනේ ඇයිද ආපු නිගමනේ යලි යලි ආවර්ජන කරන මාර්ගය වැදේ මූල ධර්ම ආපු නැති කෙනෙක් ඕක කරලා හරියන්නේ නැහැ ඇයි වැදින්නේ නැත්තේ රූපේ වැදින්නේ නැත්තේ ඇයි වේදනාව වැදින්නේ නැත්තේ ඒක අනිත්‍ය නිසා දුක නිසා අනාත්ම නිසා ආසාර නිසා කියලා වැටහිලා තියෙනවා අසාරනම් මම මොකද ගතේ තියෙන්නේ අතහැරීම හැර රොයල් නැහැ රිදීම හැර මට වෙන ගන්න දෙයක් තියෙන්නේක් නැහැ කියලා තියෙන්නේ ආපු කෙනා ඒකාන්තයෙන් තෝදා වන්න ඉතින් යාර තියෙන්නේ දෙවිතික වැඩින්නේ ඇලීම ගැටීම දුරු වෙන්නේ ආදී කර්මස්ථානේ වලාගෙන යන්නේ වැඩින්ද වැඩින්ද ලගින නිදාස් වෙන නිදාස් කියලා යනවා ගැටෙන දෙනක් ඇද්දේ ඉතින් ඔය කොහොමද කියන්නේ විතර සුද්දලා බාහිර ලෝකෙ තියෙන බාධකයක් තිබුණා ලෝක සත්‍යය රෝහෙදී මේ විද්වන්නකොට අප්‍රමාණ මෛත්‍රිය වැඩිලා ඒ පැත්තෙනු නිදාස් වෙනවා එන බාධක කරදර අතුරුදේ ඒ වගේ දෙයක් වල ගන්න පුළුවන්. විග්‍රහ භාවනාව සුදුක් හොදයි. ඒකෙන් කරන්න පුළුවන් නම් ඒකත් කරන්න. අත රූපේ, චක්කු විඥානි, චක්කු සම්පස්සය ආවේදන. ඔය පහතයි අරන බැදී කියලා ලැබෙන්නේ. කන ශබ්දේ, රෝද විඥානි, රෝද සම්පස්සය, රෝද සම්පස්සය ආවේදන. නාසයේ ගන්ධේ, ගාන විඥානි, ගාන සම්පස්සය ආවේදන. දිව රසේ, ජීවහා විඥානි, ජීවහා සම්පස්සය, ජීවහා සම්පස්සය ආවේදන. කාය පොට්ටබ්බේ කාය විඥානීය කාය සම්පස්සේ ජායෙද ඔය ආකාරයෙන් මන ධර්මියෝ මනෝ විඥානි මනෝ සම්පස්ස ජායෙද ඔය කියන කාරණා පහ ගානේ 6ට 30ක් වෙනවා 11ක් වෙනවා ඔය 11 නොබැඳෙනකොට ලෝකේ ඉවරයි ලෝකෙන් බැදීම ඉවරයි සියල්ලෙන් නිදහස් වෙනවා කියන එකයි තේරෙන්නේ සම්බ ලෝකේ අනිරතවම ඔය රස සංඥාවෙන් වැඩෙන බලන්න කිව්ව සංඥාවක් ඔය කියන්නේ සියලු ලෝකෙම නොබැඳෙන රස සම්බ ලෝකේ අනිරත සංඥාකින් සංඥාවකේ වැඩෙන පහන සංඥා විලාල සංඥා නිරෝධ සංඥා සම්බ ලෝකේ අනිරත සංඥා උදේට වෙනකම් කොහෙද වෙන්නේ කර්මස්ථාන බොහොම ලස්සට කියනවා මොනවත් ඉගෙන ගන්න දෙයක් නැහැ අමුතුවෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වෙනම ඉගෙන ගන්න දෙයක් නැහැ සත්බෝධංගේ වෙනම ඉගෙන ගන්න දෙයක් නැහැ හතර සතිපට්ඨානයේ වෙනම ඉගෙන ගන්න දෙයක් නැහැ ඔය තුලින් යන්න පුළුවන් කොහොමද